අවසරයි ස්වාමීන් වහන්සේ මම භාවනාවේදී අපි අර පාදයේ තියෙන ක්‍රමයක් අවස්ථා කීපයක් අපි අනුගමනය කරනවානේ එතකොට අපි බුදුගුණ ඕ ආනාපානසති කිරීමේදී අපි එක ගැන අවධානය යොමු කරන්නේ නැතුව මුලින්ම කියන්නට ඕනේ සක්මන් භාවනාව කියන එකක් නැහැ. සක්මන කියන්නේ භාවනාවේ ඉරියව්ව. සක්මන් භාවනාව කියලා සමත භාවනා 40කුත් නැහැ. විදර්ශනා භාවනා සතිපට්ඨානෙවත් මොනම වේවත් නැහැ. සක්මන කියන්නේ ඉරියව්ව. ඉරියව් හතරක් තියෙනවා භාවනා කරලා. ඉඳගෙන සිටගෙන සැතපීලා සැතපීලා කියන්නේ දිගා වෙලා සහ ඇවිදින් සක්මන් කරන භවනා කර්මස්ථාන තියෙන්නේ සමත කල්මස්ථාන 40යි ඒ 40න් අරමුණු තියෙන 38යි ඒ කියන්නේ 83 ආරම්මන විභක්තිය කියලා විදර්ශනා කර්මස්ථාන ගත්තම විදර්ශනා මාර්ග එකයි ඒක නානා ක්‍රමවලට විවරණය කරලා තියෙන නිසා සතිපට්ඨාන ශීර්ෂ 21ක් තියෙනවා සතිපට්ඨානට අදාළ නොවන තව ශීර්ෂ තියෙනවා ධාතු මනසිකාර්ය ධාතු ධාතු අට්ඨාරස ධාතු විපස්සනාව ඉන්ද්‍රිය දෙවිස්සේ විපස්සනාව ඊට පස්සේ පටිච්ච සමුප්පාද විපස්සනාව ඊළඟට තියෙනවා ආහාර විපස්සනාව මේ ආදී දෙසට නානා ක්‍රම වලින් යනවා නාම රූප පදරමින් ඉඳලා තමයි යන්නත් පුළුවන්. එතන සතිපට්ඨානෙන් එහා සතිපට්ඨානටත් අතුලත් නොවන සතිපට්ඨාන කියන්නේ ඒ එකම ස්ට්‍රක්චර් එක යන්නේ සත්‍තිස් බෝධිපාශික තනත දියුණු වෙන්නේ. නමුත් එක එක ටෙක්නික්ස් වෙන විදර්ශනාවේ ක්‍රමවේද මෙපමණකයි කියලා කියන්නට බෑ. මෙපමණකයි කියලා කියන්නට බෑ. ඉතින් ඒ විදිහට ගත්තම සක්මන් කියන භාවනාවක් නේ සක්මන කියන්නේ ඉරියව්ව. එතකොට අද කාලේ කියන සක්මන් භාවනාව කියලා කියන්නේ පාදයේ ඔසවනවා ගෙනියනවා තබනවා ඔසවනවා ගෙනියනවා තබනවා කියන හුරුවක්. ඒක ඉරියාපත පබ්බේට සම්බන්ධ කරලා තමයි ගුරුවරු කියලා දෙන්නේ. ඕක වැටළු වෙලා දෙන වෙනමක්වත් නෙවෙයි. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. මේ ටෙක්නික් එකේ යන එක ගැටලුවක් නෙවෙයි. මේ ටෙක්නික් එකේ යනකොට ඒ තියෙන උපදේශයනෝම යන්නට ඕනේ. නමුත් ඒවා ජෙනරලයිස් කරන්න යන්නට හොඳ නැහැ. ඒක තමයි තියෙන පොඩ්ඩක් හරි මේ ගැටලුවකට මතුවන්නේ. මොකද සක්මන් භාවනාවක් කියලා ඔය දීලා තියෙන්නේ එක්ක ඉරියාපත පබ්බේ තුලින් එහෙම නැත්නම් චතු සම්පජඤ්ඤ පබ්බේ තුලින් එහෙම නැත්නම් ධාතු මනසිකාර පබ්බේ තුලින් තමයි ඔක පටන් ගන්න. එතකොටයි සක්මනේදී ඉරියව්ව වෙනස් වීම සක්මන් කරනකොට සිදුවෙන මොනවද ධාතුන්ගේ විචලනය එහෙම නැත්නම් අසම්මෝහ සම්පජඤ්ඤයෙන් කොහොමද සක්මන දිහා බලන්නේ sorry කියන එක තමයි උතර ගන්නේ සාමාන්‍ය. එතකොට ඒකට අනුලුම් කරලා තමයි ඔසවනවා ගෙනියනවා තබනවා කියන ඉරියව්වේ හිත තියාගෙන යන්න කියන්නේ. මොකද ඒක හොඳ ටෙක්නික් එකක්. වර්තමාන මොහොතේ හිත තබාගෙන හිත කෙලෙස් වලින් පිරිසුදු කරගෙන විදර්ශනා ඥානයත් ඒකට ඇතුළත් කරගෙන ඒක තුළින් විදර්ශනා ඥානෙ දියුණු කර ගැනීමට ඉතා හොඳ මාර්ගයක් ඒක. ඒක ඉතා හොඳ මාර්ගයක්. එතකොට ඒකෙදී සක්මනේදී සක්මන් කරන්නට ඕනේ ඔසවනවා ගෙනියනවා තබනවා කියලා එකක් නෙමෙයි. ඒ ඔසවනවා ගෙනියනවා තබීමට අවධානය දෙන්න කියලා දින සක්මනේදී ධාතු මනසිකාරයට හෝ ඉරියාපත පබ්බේට හෝ සම්පජාඤ්ඤය පොඩ පැත්තකින් තියමු. ඉරියාපත පබ්බේ හෝ ධාතු මනසිකාරය කියන දෙක තුලින් විපස්සනාව වර්ධනය කරගන්නට. ඒකයි ඒ කියලා තියෙන්නේ. එහෙම නැතුව සක්මන් භාවනාවේ ක්‍රමය ඔසෝනවා ගිනිනවා තබනවා කියලා එකක් නැහැ. සක්මන කියලා භාවනාවකුත් නැහැ. සක්මන කියන්නේ ඉරියව්වක්. භාවනා කළ යුතු ඉරියව්වක්. ඉතින් මේ concept එක ඉස්සලා වෙනස් කරගන්නට ඕන. බුදු ගුණ වඩන්න පුළුවන් සතර ඉරියව්වෙම. මෛත්‍රිය වඩන්න පුළුවන් සතර ඉරියව්වෙම. විපස්සනා වඩන්න පුළුවන් සතර ඉරියව්වෙම. කසිනේ වඩන්න පුළුවන් සතර ඉරියව්වෙම. එතකොට ඒකෙදි කරන්න තියෙන්නේ වෙන මොකක්වත් නෙවෙයි. අර අපේ තියෙන concept එක අයින් කරගන්න ඕනේ. සක්මන් භාවනාව යනු ඔසවනවා ගෙනියනවා තබනවා මෙනෙහි කිරීම කියලා එකක් නැහැ. සක්මනේදී ඔසවීම ගෙනවීම තැබීම මෙනෙහි කරන්නට දීලා තියෙන්නේ අපි ඔබ නොදන්නවා වුණාට ධාතු මනසිකාර්ය භාවනාවට ගේන්න ඕන ආචාර්යවරු ඒ සඳහා ඔක ගොඩාක් ලොකු වැල්වටාරම් විස්තර කරන්නේ නැතුව විශේෂයෙන් ගිහි පිංවතුන්ට මේක කියනකොට මෙහෙම කරන්නකෝ මෙහෙම දැනෙයි මෙහෙම දැනනකොට මේකයි කියලා කෙටි පටු පටු කියන එක මම පහර දාන අර්ථයෙන් නෙවෙයි මහා ධර්මස්කන්ධය ඇතුලේ එක පොඩි පාරක් පෙන්නනවා මේ කියන්නේ කරගෙන. මොකද ඒ ගීපින් වතුන්ට ඕක ධර්මයේ ඉගෙනගෙන ඕකේ මේක නිසා මොකද මේක අදාළ වෙන්නේ මොන සූත්‍රයටද මොන කමට අහනද කියලා ඉගෙන ගත්තත් එකයි නැතත් එකයි අවශ්‍ය වෙන්නේ මේ මාර්ගය යන එකට. ඒක කිව්වා කියලා ඉතින් ඒක තේරෙන්නත් අඩුයි. ප්‍රශ්නයක් නැහැ. පාරේ ගිහිල්ලා වැඩේ වෙනවා නම් එච්චරයිනේ.
ඒ නිසා මේ ටෙක්නික් එක දීලා තියෙනවා. එතකොට ඒකෙන් අපි තේරුම් ගන්න ඒකේ ඒකේ තියෙන ඒක ඊටාම හොඳ දෙයක්. නමුත් ඒකේ තියෙන පොඩිම ගැටලුව තමයි ඒකෙන් අපි හිතා ගන්න බල වෙනවා මේක මේ සඳහා පමණයි මේ මේ මෙමයි කියලා තීරණයකට. එහෙම නෙවෙයි. එතකොට අපි තේරුම් ගන්න තෝනේ කක්මන කියන්නේ ඉරියව්වක් සක්මන කියන්නේ ඉරියව්වක්. ඒ නිසා සක්මනේ ඔසවන කකුල තියෙන එක ගැන කිසිදු අවධානයක්වත් දෙන්න දෙපා. බය වෙන්න එපා පෙරලෙන්නේ නැහැ. වැටෙන්නේ නැහැ. ඉතාලම හොඳට බුදුගුණ වඩමින් එහෙම කරොත් එහෙම ඊට වඩා හොඳට පරිස්සමෙන් සක්මන කරනවා. මොකද සිහිය පිහිර නිසා ඒක මොකක් හරි අවතුමුක සක්මන් කරනකොට පොළඟේ ගියාගෙන ඉස්සර ටක් ගාලා නවතිනවා. Tamanට අවධානය එනවා හොඳට. ඒක කිසි දෙයකට බය වෙන්න එපා. බුදුගුණ වඩනකොට අස්සා මේ නොපෙනී ගිහිලා වැටෙන එහෙම වෙන්නේ නැහැ. සිහියෙන් සක්මන් කරොත් එහෙම බුදුගුණ වඩමින් වෙනතර වඩා හොඳට හොඳට ආරමුණ මේ සක්මන සිද්ධ වෙනවා. හොඳට හිමින් සංවරව ලස්සනට සක්මන් කරන්න පුළුවන්. ඒ නිසා මේ ඔසවන තබන ගෙනියනවා කියන එක ඒක ඔබ කරලා තියෙන්නේ එහෙම කරනකොට ධාතු මනසිකාරය. ඒක සක්මන් භාවනාව නෙවෙයි. ඔබ ධාතු මනසිකාරය කරලා තියෙනවා. ඔබ ඉරියාපත පබ්බේ කරලා තියෙනවා. ඉතින් කරන්න කියන්න දින මෙච්චරයි. සක්මන් කරනකොට බුදුගුණ වඩනවා නම් ඉරියාපත පබ්බේ කරන්න එපා. ධාතු මනසිකාරයට අවධානය දෙන්නට එපා. ධාතු මනසිකාරයට අවධානය දෙන සඳහා සමහර ගුරුවරු කියන කකුලට අවධානය දෙන එක හරි කතාව. නමුත් ඒක කරන්න එපා. ඔබ බුදුගුණ වඩමින් සක්මන් කරන්න. ඔක තමයි මට දෙන්න උත්තරය. කුඩ පහදි ස්වාමීන් වහන්සේ අප්‍රමාණ වෙන්නේ. ඒ වගේම සරණ.